හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැලේසියා ගමන ගැන විවිධ මතවාද පුවත්පත්වල පළවෙනවා. What if Mahinda was attacked by pro-LTT elementary in the Malaysia, elements in Malaysia. ඒ කියන්නේ මෙතන කියන්නේ What if Mahinda, කියන්නේ මහින්ද මහතාට මෙවැනි ඇටෑක් එකක් මෙවැනි පහර දීමක් සිදු වුණා නම් කියලා උපකල්පනය කරමින් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඉතාම ප්‍රවීණ DBS ජයරාජ් කියලා මහත්මෙක් අපි සියලු දෙනා ගරු කරන කැනඩාවේ ඉන්න මේ බොහොම හොඳ කතුවරේ කියලා තියෙනවා. ඉතින් එතුමාරක් සමග කිසිම අපේ ගෞරවයේ අඩුවක් නැහැ. නමුත් මෙහෙම උපකල්පනය කරන එක ගැන අපිට කනගාටුවක් තියෙනවා. එතුමාට විශාල ගෞරවයක් මුළු මාධ්‍ය ක්ෂේත්‍රය තුළම තියෙනවා. නමුත් මම කියන්නේ මේ වගේ දේවල් ලියන එක හොඳ මදි කියන මතය තමයි මම ඉන්නේ. ඒ වගේම ලංකාවේ මාධ්‍ය වේදීන්ගේ සහ වේදිනියන්ගේ හැසිරීම ගැන වචනයක් කියන්නට ඕන. පහුගිය ටිකේ අවුරුදු 2005 ඉඳන් මහින්ද රාජපක්ෂ රජයෙන් විවිධ වරදාන වරප්‍රසාද කඩකාමර, එතකොට සමහර අයගේ වෙඩින් වලට මුළු වියදම්, සමහර අයට පර්චස් 10-15 ඉඩම්, සමහර අයට ටීවී නාලිකා, රේඩියෝ නාලිකා, සමහර අයට ටොයටා වියොස් කියන, මම අකුරෙන්ම කියන ටොයටා වියොස් වර්ගයේ වාහන, සමහර රාජ්‍ය නිලධාරී සංස්ථාවෙන් වාහන අරගෙන ඒවට කුලිය තමුන්ගේ බිරිඳවලට බැර කරපු අවස්ථා තිබුණා. මෙවැනි මෙකී නොකී ආදායම් මාර්ග සියලු දේවල් අහිමි වුණ මාධ්‍ය වේදිනියන් ඉන්නවා. ඒක තමයි තිත්ත ඇත්ත. මේ අය ඉතා විශාල වෛරයකින් ඉන්නවා. ජනවාරි 8 වෙනිදා අපේ මේ පත්වුණ යහපාලන යටතේ එක්සත් ජාතික පෙරමුණ මේ අලුත් රජය එක්ක. මොකද උල්පතක්වාගේ ආදායම් මාර්ග ගලාගෙන ආපු මේ ආදායම් මාර්ග හිටි හැටියේ එක පාරම නැවතුනා ජනවාරි 8 වෙනිදා මධ්‍යම රාත්‍රී 12න් පස්සේ. ඉතින් ඒ ගැන විශාල කේන්තියක් අපේ රජයත් එක්ක අර බඩගෝස්තරවාදී මාධ්‍යවේදීන් තියෙනවා. මේ සියලු දෙනා ගැනම නෙමෙයි කියන්නේ. මේ ගැන සේදු කියලා නාට්‍යයක් තියෙනවා දෙරණ නාලිකාවේ. මේ ඒක මතක් කරන්න ඕනේ. සෙදුනේ දේ නාට්‍ය නම. සෙදු කියන නාට්‍යයේ අර සෝරත කියන පුංචි හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ කියනවා හොරකම් කරපු අය සංසුන් නැහැ කියලා. ඒක බොහොම හොඳ කතාවක්. හොරකම් කරපු අය සංසුන් නැහැනේ. ඉතින් මේ හොරකම් කරපු මාධ්‍යවේදීන් අද සංසුන් නැහැ. ඉතින් මාධ්‍යවේදීන් කියන්නේ ඉතාම ගෞරවනීය පිරිසක්. රටේ පෙරගමන්කරුවෝ. රටේ ජනතාවට හරි පින්තූරේ, හරි මාර්ගය, යන්න ඕන මාර්ගය ගැන පැහැදිලි කරන මුර දේවතාවුන්. ඉතින් ඒ වගේ අය තමුන්ගේ බඩගෝස්ත්‍රය නිසා, තමුන්ට ලැබෙන ආදායම් මාර්ගය නිසා, තමුන්ගේ දරුවන්ට සමහර විට ඔක්ස්ෆෝඩ්, සෝබෝන්, කේම්බ්‍රිජ් වගේ යුනිවර්සිටිවල, මැලේසියාවේ හොඳ යුනිවර්සිටිවල, එතකොට නේපාලේ, බංගලාදේශයේ සහ රුසියාවේ මෙඩිකල් කොලෙජ්වල ෆීස් ගෙව්වයි කියලා, ඒ ස්කූල් ෆීස් ගෙව්වයි කියන හින්දා පරණ හිටපු ජනාධිපතිතුමා මේ වගේ දේවල් පළ කරලා, වැරදි ප්‍රචාර පළ කරලා මේ දේවල් කරන්න එපා කියන ඉල්ලීම තමයි අපි ඉල්ලන්නේ. මොකද මේ ජනවාරි 8 ඓතිහාසික ජයග්‍රහණය අපිට ලබා දුන් ජනතාව අපිට ලබා දුන්නේ වැරදි මතවාද පළ කරන මාධ්‍යවේදීන්ව සුදු වෑන් වලින් උස්සන් යන්න නෙමෙයි. ඒ අයගේ නාලිකාවලට ගිහිල්ලා ගිනි තියන්න, වෙඩි තියන්න, ක්ලේමෝ වෝඹ ගහන්න නෙමෙයි. ඒ අයත්ව පාරදි කොණ්ඩ කපලා, රැවුල් කපලා හිරිහැර කරන්න නෙමෙයි. රිවිර කතු පාලි තෙන්න කෝන්ලා, අපේ පෝද්ගල ජයන්තලා, නැත්තං අපේ ලලිත් කූගන්ලා, නැත්තං ලසන්ත වික්‍රමතුංගලා, නැත්තං
අපේ අපේ එක්නෑලි ගොඩලා වගේ අතුරු දහන් කරන්න නැත්තම් මරන්න නෙමේ මේ ආණ්ඩුව පත් කළේ අපේ ඓතිහාසික ජයග්‍රහණය දුන් ජනතාව. ඉතින් ඒක දඩමීමා කරගෙන ඒක බයිට් එකක් කරගෙන මේ වගේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න එපා, අසත්‍ය මතවාද ගෙනියන්න එපායි කියන එක මම මේ මාධ්‍යවේදීන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒ ගැන කතා කරන්න ගත්තාම ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා කියනවා මේ මාධ්‍ය වාරණයක් කරනවා, මාධ්‍යයට තර්ජනය කරනවා කියලා. ගරු ජනාධිපතිතුමාට සිද්ධ වුණා දිවයින පුවත්පතේ මාධ්‍යවේදීන්ගේ නම් කියලා දිවයින පුවත්පත පෙන්වන්නට. ගරු අගමැතිතුමාට සිද්ධ වුණා පුවත්පත් පෙන්නලා මාධ්‍යවේදීන්ගේ නම් කියන්නට. එතකොට විපක්ෂයේ පොදු විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කියනවා අන්න අගමැතිතුමා මැරවරෙක් විදිහට රඟපානවා, අන්න අගමැතිතුමා තර්ජනය කරනවා කියලා කියනවා. නමුත් ඔවුන්ට අමතක වෙලා තියෙනවා ඉතිහාසයේ එහෙම නම් කිය කිය හිටිය ජනාධිපතිතුමා ක්‍රියා කරේ නැහැ. හිටපු ජනාධිපතිතුමා ක්‍රියා කළේ කෙලින්ම ලසන්ත වික්‍රමතුංග සහ සොනාලිව ගෙදර ගෙනල්ලා අර හිටපු රාජකීය වෛද්‍යවරයාගේ අර ගුලි වගයක් පිටකොන්දේ අමාරුවක් තියෙනවා කියලා ඒ බොණ්ඩ දීලා ලසන්ත වික්‍රමතුංගට ඒ සියලු දේවල් කරලා ආප්ප කන්න දීලා සුමානකට ඉස්සලා ආප්ප කන්න දීලා ටෙලිෆෝන් නම්බරේ දීලා පාරේ මරා දාන්න සැලැස්සුවා. ඒක තමයි කවුරුත් දන්න සත්‍යය. ලසන්ත වික්‍රමතුංග මහත්මයා මරණයට පත්වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තමුන්ගේ දුරකථනයෙන් ගත්ත ලාස් කෝල් එක තියෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඒක තමයි තිත් ඇත්ත කතාව. ඒ කියන්නේ ඔතුමගේ ප්‍රයිවට් නම්බරේට තමයි ලාස් කෝල් එක ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි ෆෝන් ඩීටේල් වල තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ සියලු දේවල් සැලසුම් කරලා ඊට පස්සේ මාධ්‍යවේදීන් ආපුවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟට එතුමා මොනවද කිව්වේ? එතුමා කිව්වේ මම එහෙම කණ්ඩ දීලා මිනිසුන්ව මරනවාද? මම ගිය සුමානේ ලසන්ත වික්‍රමසුංග සහ එතුමාගේ සොන්දර බිරිඳ සොනාලිව ගෙනල්ලා මෙතන ආප්ප කන්න දුන්නා. මම ඩිනර් එකක් දුන්නා. මම එහෙම ඩිනර් එකක් දීලා මිනිහෙක්ව මරයිද? එහෙම තමයි එතුමා කිව්වේ. දැන් මේ ඩිනර් දීලා මරන කාලේ මේ වගේම තමයි වේලුපිල්ලේ ප්‍රභා කරනුත්. වේලුපිල්ලේ ප්‍රභා කරනුත් සාමාන්‍යයෙන් සුයිසයිඩ කෙනෙක්ට සුයිසයිඩ් මිෂන් එකකට එන්න ඉස්සෙල්ලා භෝජන සංග්‍රහයක් පවත්වනවා ඒ සුයිසයිඩ් මිෂන් එක කරන LTT කාඩර් එක. ඒකම තමයි ෆලෝ කළේ හිටපු ජනාධිපතිතුමා. එතුමත් මරන් ඉස්සෙල්ලා වගේ දේවල් කළා. ඒක ලසන්ත වික්‍රමතුංගට කළා. මම බොහොම වගකීමෙන් කරන්නේ කියන්නේ මේ ප්‍රකාශය. පහුගිය ටිකේ මේ වගේම ආරක්ෂාවක් මා එක්ක එකට දේශපාලනයට ආපු මේජර් ජෙනරල් අපේ ජානක පෙරර ඉල්ලීමක් කළා මට ආරක්ෂාව දෙන්න. මම ඉල්ලුවා සබරගමු පළාතේ මහා ඇමති අපේක්ෂක හැටියට 2008 අගෝස්තු 23 වෙනිදා. ඒකම උතුරු මැද ඉල්ලුවා ජානක පෙරර මහත්තයා. එතුමා මේ වගේම ආරක්ෂාව ඉල්ලුවා. එතුමාට ආරක්ෂාව දුන්නේ පර්පස්ලි. එතුමාට ආරක්ෂාව දුන්නේ බොහොම හිතා මතාම. අන්තිමට අර ජෝන් පුල්ලේ කියන අපේ ඒ වෛද්‍යවරයා එක්ක 21 දෙනෙක් එක තැන ඝාතනය සිද්ධ වුණා. එකම ස්ථානයේ ඝාතනය සිද්ධ වුණා. ඉතින් ඒ වගේ ඒ කාලේ වුණේ. නමුත් මේ මැලේසියා ටුවර් එකේ මේ අය ඉල්ලුවේ නැහැ මේ වගේ ආරක්ෂාවක්. ඉල්ලන්න නැතුව දැන් ගිහිල්ලා මේක හදාගෙන මේ විදිහට දැන් නිර්මාණය කරගෙන මේ රජය අපහසුතාවයට පත් කරන්නට හදනවා. ඉතින් මම කියන්නේ මේක මේ යහපාලනයේ තියෙන යහපත්කම වැරදි විදියට යොදා ගන්නට එපාය කියන පණිවිඩය දෙන්න තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතු වුණේ. මොකද මාධ්‍යවේදීන්ට පක්ෂයක් තියෙන්නට පුළුවන්, මාධ්‍යවේදීන්ට පාටක් තියෙන්න පුළුවන්, දේශපාලන මතයක් තියෙන්න පුළුවන්, ඕනම ජීවියට දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ බඩට වැටෙන ආහාර හින්දා, තමුන්ගේ එකවුන්ට් එකට වැටෙන මුදල් හින්දා, තමුන්ගේ වාහනයට ගහන පෙට්‍රල් හින්දා, තමුන්ගේ දුව පුතාට ලැබෙන රෝයල් එක හෝ ඔක්ස්ෆර්ඩ් හෝ සෝබෝන් හෝ කේම්බ්‍රිජ් හෝ යුනිවර්සිටි එක හින්දා වෛරය වපුරන්න එපා, අසත්‍ය තොරතුරු දෙන්න එපා, නැති බියක් ඇති කරන්න එපයි කියන පණිවිඩය දෙන්න තමයි
මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන ප්‍රධාන අරමුණ. ඒක පෞසිද්ධ වෙන වැඩක්. ඒක මිහිපිට අපාගත වෙන වැඩක් කියලා කියන එක තමයි මගේ ප්‍රධාන මුඛ්‍යාර්ථය මේ අද මේ පුවත්පත් සාකච්ඡාව. මොකද එහෙම නැති මාධ්‍යවේදීන් ලෝකේ පුරා ඉන්නවා. අපි බැලුවොත් මේ අපේ ජුලියන් ඇසෙන්ජි මහත්මයා අපේ විකිලීක්ස් එකේ සියලු තර්ජන තියෙද්දි ඒ අය තමුන්ගේ මාධ්‍ය කාර්යභාරය කළා ඇමරිකාව වගේ රටකට විද්දු. එතකොට මැක්රේ කියන මාධ්‍යවේදියා අපිට යම් යම් ප්‍රශ්න තියෙනවා චැනල් 4 එකේ. නමුත් මෙහි ආපු වෙලේ කෙලින්ම ප්‍රශ්න කරන මාධ්‍යවේදියා ඉන්නවා. ඒ අතර මම අපේ අසා මමීන් ගැන මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේ. ඍජුව ප්‍රශ්න කරනවා මේ BBC එකේ අසා මමින් වික්ටර් අයිවන් මහත්මයා ගැන කියන්න ඕනේ. වික්ටර් අයිවන් මහත්මයාට කොන්දක් තියෙනවා අපේ විනිසුරුවරයන්ව ප්‍රශ්න කරන්න. විනිසුරුවරයන් ගැන චිත්‍රපටි හදන්න මේ කොන්දක් තියෙනවා අපේ ප්‍රසන්න විධානගේට. කවුද ඒ විනිසුරුවරයා? මේ ලෙනින් රත්නාය කියන විනිසුරුවරයාට විරුද්ධව ෆිල්ම් එකක් කරලා තියෙනවා. චේම්බර් එකේ ආපු පැමිණිලිකාරයෙක්ව දූෂණය කරුවා කියලා. එන මාසේ 4 වෙනිදා ඒ චිත්‍රපටිය තිරගත වෙනවා. උසාවිය නිශ්ශබ්දයි කියන ෆිල්ම් එක. එතුමා වික්ටර් අයිවන් කියන අපේ ඒ මාධ්‍යවේදියා මුළු මාධ්‍ය ක්ෂේත්‍රයේම කොන්ද, මුළු මාධ්‍ය ක්ෂේත්‍රයේම ගෞරවය රැක්කා. අගවිනිසුරුවරයෙක් ඉන්න සරත්නන්ද සිල්වා කල්සමන් නැතුව දියවන්නාවේ ඔයලාගේ හිටිය කීව එක අනාවරණය කළේ කවුද? කවුද අගවිනිසුරුව කෙනෙක් එක්ක හැප්පෙන්නේ හිටපු? එයා කල්සම නැතුව හිටියා කියන එක ලිව්වේ කවුද? එහෙම මාධ්‍යවේදීන් හිටියා. කවුද කවදාවත් නීති ක්ෂේත්‍රයක හැප්පෙන්නේ සරත් ආබ්‍රූ ගැන ලිව්වේ කවුද? ඒ මාධ්‍යවේදීන් ගැන පිටර හිටිය මෙහෙකාරයේ දූෂණය කරපු එක, පපුව හපා කාපු එක ලිව්වේ කවුද? එවැනි මාධ්‍යවේදීන් ඉන්නවා. කඩේ යන්නේ නැති මාධ්‍යවේදී. ඒ කියන්නේ බෙල්ල ගහලා ගියත් උසාවියක හැප්පුණු මාධ්‍යවේදීන් ලංකාවේ හිටියා. එතකොට රාවේ පත්තරේ භූමිකාවේ ජන රන්ජනලා ගැන, ලසන්ත රුහුණුගේලා ගැන අපි ආඩම්බර වෙනවා. එවැනි චරිත ගැන ලැප්ටොප් එපා කිව්ව අය ඉන්නවා, වාහන එපා කිව්ව අය ඉන්නවා. මං කියන්නේ ඒවා ගත්තට කමන්නේ, මාධ්‍ය ජීවිතය හරියට කරවන මම කියන්නේ. නමුත් අර අන්ඩ්‍රෝ සොලමන්ස්ලා ගැන අපි අගමැත්තුමා කතා කළා, කීර්ති වර්ණකුළු සූරියලා ගැනලා අගමැත්තුමාලා කතා කළා, ජනාධිපතිතුමාලා කතා කළා, පහුගේටිකේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්ලාවක අරියනන්ද දුඹගහවත්තලා ගැන ජනාධිපතිතුමාලා අගමැත්තුමාලා කතා කළා, මේ අයගේ භූමිකාවල් ගැන. ඉතින් මං කියන්නේ ජනතාව විශ්වාස කරලා මාධ්‍ය ආයතනයක තනතුරක් ලැබුණම, කර්තෘකමක් ලැබුණම එවැනි දේවල් වැරදි විදිහට යොදා ගත්තම ඒක සුභාධර්මයෙන් තමුන්ට පළ දෙනවා වගේම තමුන්ගේ පවුලයටත් පළ දෙනවා. ඉතින් මං කියන්නේ මෙවැනි ජාතිවාදී ප්‍රකාශ රට පාවා දෙන ප්‍රකාශ කරන්න එපයි කියන ඉල්ලීම තමයි මාධ්‍යවේදීන්ගෙන් කරන්නේ, මාධ්‍යවේදිනියන්ගෙන් කරන්නේ. මොකද ඒක මුළු රටක්ම පස්සට දැමීමක්. ඒ වගේම ජාතිවාදී යුද්ධ කෝලහල ඇති වෙන තත්ත්වයක්. ඒකෙන් රටක් නැවත යුද්ධයකට යන තත්ත්වයක්. මෙවැනි එක හෙඩින් එකකින්, එක තීරු ලිපියකින්, එක කොළමකින් තමුන්නාසලගේ මේ පෑනට මහා ලොකු දෙයක් ඇති කරන්න පුළුවන්. පොඩි පොඩි විසබීජයක්කින් ලොකු දෙයක් නිර්මාණය කරලා මහා ලොකු යුද්ධයකට රට යවන්නට පුළුවන්. ඒ හින්දා මේ පෑන ඉතාම සංයමයෙන් ආගම් ශාස්ත්‍රවලට ගරු කරලා, සංස්කෘතියකට ගරු කරලා, රටකට ගරු කරලා, මේ මුළු ලෝකය ගැනම ගෞතම බුදුරන් වහන්සේගේ ධර්මයට ගරු කරලා, මේ සියලු දේවල් වලට ගරු කරලා, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයට, ප්‍රොෆට් මොහමඩ්ගේ ධර්මයට ගරු කරලා වැඩ කරන්න කියන ඉල්ලීම කරනවා. මොකද අපේ රජයේ බලයට පත් උනේ කාගෙන්වත් පලිගන්නවත්, කාගෙන්වත් මගදී පාරේ ගහන්න, ගෙවල් ගිනි තියන්න, ඊ නිවුස් වගේ දේවල් වලට කියලා ගහන්න, ක්ලේමෝ බෝම් සිරස වගේ ගහන්න, සියතට ගිනි තියන්න නෙමෙයි, මගදී මාධ්‍යවේදීන්ව උස්සන්න මරන්න නෙමෙයි. ඒ වගේ දේවල් තමුන්නාසලා ඉස්සරහට කොච්චර ලිව්වත් අපි ඒව කරන්නේත් නෑ කියන පොරොන්දුව මේ අවස්ථාවේ දෙනවා. ජනවාරි 8න් පස්සේ තමුන්නාසලාට කිසිම අවස්ථාවක කියන්න බෑ අපි මාධ්‍යවේදීෙක්ට ගැහුවා, මැරුවා, හිරිහැර කළා කියලා. එකයි අපිට වාර්තා වුණේ අර බීගමුවේ
ටවුන් හෝල් එකේ කවුද අපේ කවුද අපේ ෆ්‍රෙඩි නේද? මීපුර මීපුර කත්රු ෆ්‍රෙඩි ගමගේ ෆ්‍රෙඩි ගමගේට හිරිහැරයක් කළා කියලා මේ අතනුගොඩ ගත්තා හිටපු නියෝජ අපේ නියෝජ ඇමතිවරගේ සහයෝ මේ සහයක දෙන්නෙක් කියලා. ඒකට නීතිය ක්‍රියාත්මක වුණා. ඒක ඉතරයි අපිට ආපු එකම බ්ලැක් මාර්ක් එක. නමුත් ඒකට නීතිය ක්‍රියාත්මක වෙනවා. එතනින් එහාට කිසිම තැනක මාධ්‍යවේදියෙක්ට මාධ්‍යවේදිනියක්ට ගෞරවයෙන් සැලකුවා මිසක් හිරිහැරයක් කරේ නෑ කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ඉදිරියේදී තමුන්නාසලා මීටත් වඩා වැරදි විදිහට හැසිරුණත් මෙහෙම ඇවිල්ලා කනගාටුවෙන් කතා කරනව ඇර උස්සන්නේ නෑ මහත්තයෝ. වෙඩි තියන්නේ නෑ. සුදු ඇන් වලින් අරන් යන්නේ. ඒක පොරොන්දු වෙන රංජන රාමනායක බොහොම පැහැදිලිව. එහිඳ ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ නිදහස අයුතු විදියට යොදා ගන්න එපා කියන එක. මේක ජාතිවාදයට යුද්ධයකට මඟ පෙන්වන්න එපායි කියන එක තමයි පැහැදිලිව කියන්නේ. මේ සමාජයේ තියෙන මේ මහත්මයා ලොකු කුහකකමක් තමයි ඔක. හොඳ දෙයට හොඳ කියන්න බැරි කම. කවුරු කළත් හොඳ දේ හොඳයි. හොඳ දෙයකට ගෞරවයක් නැති එක, හොඳ දෙයට හොඳ කියන්න බැරි එක මේ සමාජයේ විශාල සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ඔබතුමාලා ගම්වලට ගිහිල්ලා දේශපාලන පක්ෂකින් දේශපාලඥයන් රජයෙන් පඩිගන්න ප්‍රාදේශසභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, නගර සභා මන්ත්‍රීවරු, එතකොට ප්‍රාදේශීය නායකයන් ග්‍රාම සේවක වසම්වල ග්‍රාම සේවක නිලධාරීන් නොකරන දෙයක් අපි දැක්කා. ගම්වලට ගිහිල්ලා ජනතාව එකතු කරගෙන මේ දේවල් කරනවා. එතකොට තමුන්නාසලාට මේකට කාගවත් සහතික අවශ්‍ය නැහැ. තමුන්නාසලා දැක්කද ඒ වගේ දේවල් කරපුවාම ගම්වලට ගිහිල්ලා ගම්වල ඉන්න අම්මලා ළඟට ගිහලා තමුන්නාසලා මයික් එක දික් කරපුවාම ඒ අම්මලා හෘදයාංගම කියන සහතිකේ අනේ කවුරුත් ආවෙනේ අපිව බලන්න දෙවි පිහිටයි කියලා කියනවා නේද? ඒ ආශිර්වාදයේ මෝදෑන් ඉනෆ්. ඒ ආශිර්වාදයේ කරන්නේ කවුරුත් කියලා නෙමෙයිනේ. අපේ ගමට කවුරුත් ආවේ නැහැ. දෙයියන්ගේ පිහිටයි. ඕගොල්ලෝ විතරයි ආවේ කියලා කියනවා. ඒ හින්දා දේශපාලඥයන්ගේ සහතික වැඩක්ම නැහැ. ඒවා ඉල්ලන්නත් එපා. ඒවා අහන්නත් එපා. ඒ කූට දේශපාලඥයන්ගේ සහතිකට වඩා අර ගම්වල අම්මලා තාත්තලා ඒ දින සහතික වටිනවා. ඒකේ යාදෙනවා ඒක. ඒ හින්දා මම හිතන්නේ ඒ කරන දේවල් දිගටම කරන් යන්න අපි සුබපතනවා. මම නම් ඕනම පක්ෂයක ඕනම කෙනෙක් කරන දේ හොඳ දකින්න මට බොහොම විවෘත මනසක් තියෙනවා. මම කවදාවත් හෙලා දකින්නේ. මම තවත් සුවපත්නවා, තවත් ප්‍රතිපාදන වෙන් කරන්න. ඒ වගේම ඒවල යන මාධ්‍යවේදීන්ට මීට වඩා පඩි වැඩි කරන්න කියලා මම බොහොම මේ ප්‍රසිද්ධියේ